බොහෝ ස්ථාන රටේ ආර්ථික මර්මස්ථාන ඇතුළුව ප්‍රවාහනංශය තැපැල් විදුලි බල වරාය රේගු මහබැංකු මේ සියල්ලම සම්බන්ධිතව සිදු කෙරෙනු දැවැන්ත වැඩවර්ජනය මේ වන විට තාවකාලිකව හෙට උදේ 8ට නතර කරන්නට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ ආණ්ඩුව යම් ආකාරයකින් විරෝධතාවන් උද්ඝෝෂකීන් ඉල්ලීම් කරන ලැබූ කාරණාවලට කන් යොමන්නට තීරණය කළ නිසා ඒ අනුව වර්ෂණය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනිමින් ඉල්ලීම් සලකා බලන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟ වී තිබෙනවා. ඒ නිසා මේ එකඟතාවය පාදක කර ගනිමින් හෙට උදේ 8ට වර්ෂණය අවසන් කරනවා. අද මේ ආරම්භ වී ක්‍රියාත්මක කරන වර්ෂණය ලෙසම ක්‍රියාත්මකයි. හෙට උදේ 8ට වර්ෂණය අවසන් කරනවා. ඉන්පසුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් මෙම පවතින ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට තමයි සූදානම් වන්නේ. නමුත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරපු ලද යෝජනාවලට සුභවාදී ප්‍රතිචාරයක් ඒ පාර්ශවෙන් ලැබුණේ නැහැ. වෘත්තීය සමිතිය නිසා දිගින් දිගටම අනතුරු ඇඟවුවේ දැවැන්ත වැඩවර්ෂණයකට යන බව. අද ආර්ථිකයේ දැවැන්ත මර්මස්ථාන රසක්ම නිෂ්ක්‍රිය වුණා. ඒ නිසා අපට පැහැදිලිව දැක ගන්නට ලැබුණා කොළඹ කොටුවැනි දුම්රිය ස්ථාන ජන ශූන්‍ය කලාප බවට පත්වන ආකාරය. සමන් රත්නප්‍රිය මහතා ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන සමන් රත්නප්‍රිය කියන වෘත්තීය සමිති නායකයා මාධ්‍ය හමුවක් කැඳවා කියනවා මහජන බැංකුවේ මෙච්චර ශාඛා වැඩ කරලා තිනවා, ලංකා බැංකුවේ මෙච්චර ශාඛා වැඩ කරලා තිබෙනවා, ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ මෙච්චර ශාඛා ප්‍රමාණයක් වැඩ කරලා තිබෙනවා. ඒ නිසා කවුද කියන්නේ මේක දැවැන්තම වැඩ වර්ජනය කියලා? නමුත් අපි මේ මොහොතේදී යථාර්ථයට මුහුණ දිය යුතුයි. ලංකා බැංකුව සේවක සංගමයේ යම් ආකාරයක තීරණයක් මත ඔවුන් ක්‍රියාත්මක වීමට තීරණය කළා. නමුත් රටේ දැවැන්තම තැන් වරාය බොහොම උණුසුම් තැනක් බවට පත් වුණා. මේ විරෝධතාවයත් එක්ක ප්‍රවාහන පද්ධති අකර්මණ්‍ය වුණා. මේ නිසා රටේ ආර්ථික ශක්්‍යතාව තුළ දැවැන්ත සමාගම් රැසක් මේ වන විට වර්ජනයට අවතීර්ණ වුණා. ඒ නිසා මේ වර ක්‍රියාත්මක වුණු වර්ජනයට විශාල පිරිසක් එකතු වුණු බග අප අවිවාදයෙන් තොරව ප්‍රකාශ කළ යුතුයි. කෙසේ වෙතත් දැන් ජනාධිපතිවරයා යම් ආකාරයකින් මේ පිළිබඳ සලකා බැලීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව ආරම්භ කරන ලද වර්ජනය හෙට උදේ 8ට අවසන් වෙනවා.